රයිට් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. එකත් එක්ක අද මම ස්ටාර්ට් කරන්නේ ඉන්ෂුරන්ස් කියන ප්ලේලිස්ට් එකේ. ඒ කියන්නේ අපි කතා කරන ඉන්ෂුරන්ස් කියලා ප්ලේලිස්ට් එක ගැන. මේ එපිසෝඩ් නම්බර් 1 කියන එක ඇත්ත නරඹන්න නැත්නම් මුලින්ම නරඹන්න. ඒක මම ડિස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙතන කාඩ් එකක් විතරක් ඔයාලට මෙතනින් උඩින් බලා ගන්න පුළුවන්. ඉතින් මම කරන් යන මේ කාඩ් ඉන්වෙස්ටින් ෆර්ම් එකට තියෙ ඔයාලගේ කෙනෙක්ගේ ජීවිතයට වටිනාකම් දේවල් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම ඔයාලා මතක තියා ගන්න ඕන එකම දෙයක් තමයි මම නිතරම හයියක් කරන මෙන්න මේ දෙයක් තියෙනවා. ඔයා රැකියාවක් කරනවා ඉන්කම් එකක් ලබන පුද්ගලයෙක් විදිහට අනිවාර්යයෙන් මෙන්න මේ දේ මතක තබා ගත යුතුයි. මොකද්ද? ඔයා ලබන ඉන්කම් වලින් ඔයා ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕන. ඔයා එමර්ජන්සි ඩිපොසිට් එකක් මේන්ටේන් කරන්න ඕන. ඔයා ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕන. රයිට්? ඔයා ඊට පස්සේ තමයි එක්ස්පෙන්සස් එහෙම නැත්නම් වියදම් ගැන හිතන්න ඕනේ. එහෙනම් පළවෙනි එපිසෝඩ් එකේදී අපි කතා කරා එම කියන්නේ ඉන්ෂුරන්ස් එකකට තියෙන ඕන දේවල් පිළිබඳ සම්බන්ධව. ඒතර මෙතන වලට මේ ස්ලයිඩ් එක වල හොඳට පේනවා මොන වගේ ඉන්ෂුරන්ස් වර්ගද මෙතන ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන්නේ. මේවා ගැන මම කලින්ම කතා කරා. එහෙනම් පොඩි බඩ බලා ගන්න මේ වගේ ඉන්ෂුරන්ස් වර්ග තමයි තියෙන්නේ කියලා. ඒකත් එක්ක අපිට මම එතනදීම කිව්වා දෙවෙනි එපිසෝඩ් එකේ අපි ලංකාවේ ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රිය ආරම්භය ගැන කතා කරනවා කියලා. ඒ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් පොඩි පොඩි වීඩියෝස් වලින් අපි කතා කරන්න යමු. මෙන්න මේ දේවල් තමයි කතා කරන්න ඕන කියලා. එහෙනම් අපි ආදරේ පිළිගන්නා කාඩෝ ඉන්වෙස්ටින් ෆ්‍රොම් YouTube channel එකට channel එක තම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. මොකද bell icon එක click කරලා ඉස්සරහට එන මේ වගේ වැදගත් videos ඔයාලට knowledge එක වැඩි කරගන්න, ඔයාගේ investment දැන වැඩි කරගන්න එක එක විදියට විවිධාකාර playlist වලින් බලාගෙන එන බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉස්සරහට යමු slide එකේ. මෙතන මම කිව්වා episode 2 එකේ මම කරන්නේ introduction to Sri Lankan insurance industry කියලා. ඒ කියන්නේ insurance කර්මාන්තයට ශ්‍රී ලංකාවේ insurance කර්මාන්තයට ආරම්භ හඳුන්වා දීමක් තමයි කරන්නේ. ඒතර මෙතන කියනවා early cycle to 1962 කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ 1962ට පූර්ව යුගය ගැන තමයි මෙතන කතා කරන්නේ. 1962න් පස්සෙත් යම්කිසි දේවල් සංඛ්‍යාවක් insurance industry එකේ වෙලා තියෙනවා. ඒතර මෙතන කතා කරන්නේ insurance industry එකේ 1962ට පූර්ව යුගය සම්බන්ධව කතා කරන්නේ. එතකොට හොඳින් බලන්න මේ කියන පොයින්ට්ස් ගැන. මේක ස්ටාර්ට් වෙලා තියෙන්නේ ඒ කියන්නේ ශ්‍රී ලංකාව 1962කට කලින් තිබුණානේ මේම කෝපි සහ තේ කර්මාන්තේ ඔන්න ඔය දෙකත් එක තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. මේකට මුල පුරලා තියෙන්නේ ෆොරින් කෝපරේෂන්ස්. ඒ කියන්නේ විදේශීය සමාගම් තිබිලා තියෙනවා මේකට කම්බයින් වෙච්ච. ඒ විදේශීය සමාගම් වලින් කීපයක් තමයි මේ තියෙන්නේ. සන් ලයිෆ් ඉන්ෂුරන්ස් ඔෆිස් ලිමිටඩ් කියලා කම්පැනියක් එක්ක තමයි ඒව කරලා තියෙනවා. රෝයල් ඇෂුරන්ස් කියන කම්පැනිය මතක නම් ඇති ලෝකයේ පළවෙනිම ඉන්ෂුරන්ස් එකක් කරපු කම්පැනිය තමයි රෝයල් ඇෂුරන්ස් කියලා කියන්නේ. රයිට්? ඒක ස්ටෝරියේ එපිසෝඩ් 2-1 එකේ මම කතා කරලා තියෙනවා. නිව් ඉන්ඩියා ඇෂුරන්ස් කම්පැනි ලිමිටඩ් කියලා තමයි දෙවෙනි ඊළඟ කම්පැනි එක. ඕෂන් ඇක්සිඩන්ට් ඇන් ග්‍රාන්ඩ් කෝපරේෂන් ලිමිටඩ් කියන තමයි 3-4 වෙනි එක. ලන්ඩන් ලොයිඩ්ස් කෝපරේෂන් තමයි 5 වෙනි එක. එතකොට මේක තවත් කන්ටිනියු කරන් යනවා නම් ඉනිෂියලි එන්ටර්න් බයි කන්ට්‍රෝලර්ස් ඇට් හාවස්ටින් චේම්බර් ඇන් ඒජන්සි හවුස් ඒජන්ට් කෝපරේෂන්. එතන කියන්නේ දැන් අපි චේම්බර් ඔෆ් කොමර්ස් කියන්නේ ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය. ශ්‍රී ලංකා චේම්බර් ඔෆ් කොමර්ස් කරුවා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය. ඒ වගේ තමයි මෙතන කියනවා හාවස්ටින් චේම්බර් කියලා. බලන්න ඒ කියන්නේ වගාව සම්බන්ධව තිබූ ඒ මණ්ඩලය තමයි මේක මුලින්ම කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒජන්සි හවුස් කියන කෝපරේෂන් එකක් නමින් තමයි මේක පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. Right, so Oriental Insurance started their operations at early age of 20th century. කියන්නේ 20වැනි ශතවර්ෂයේ මුල් යුගයේ Oriental Insurance කියලා කම්පැනියක් විසින් මේකේ ඔපරේෂන් පටන් ගෙන තියෙනවා. Right? එතකොට මෙතන SLIC කියන්නේ ශ්‍රී ලංකා Insurance Corporation කියන එක registered after reputed corporate at on 1938. ඒ කියන්නේ 1938 තමයි මෙතන වැදගත් පොයින්ට් එක ඔයාගේ ලයිෆ් එකට ඇතුළත් කරන්නේ. ඔයා ව්‍යාපාරයක් කරන බවවෘත් වෙනවා නම් ඔයා සමාගම් පනත ගැන හොඳට knowledge එකක් තිබිය යුතු පුද්ගලයෙක් වෙනවා. එතකොට ඒ කියන්නේ සමාගම් පනත ලංකාවේ රිපියුට් කරලා තියෙන 1938 කියන 1938 මෙන්න මේ පොයින්ට් එකකට වැදගත් තියෙ මෙතන කියලා තියෙනවා. එතකොට ඒකත් එක්ක තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් කියන එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ සමාගම් පනතත් එක්ක. එතකන් තිබිලා තියෙන රෙජිස්ට්‍රේෂන් එකෙන් තොරව තමයි තිබිලා තියෙන්නේ. මෙතන කියනවා ඒ කියන්නේ හාවස්ටින් චේම්බර්. ඒ කියන්නේ වගා මණ්ඩලයට තමයි මේක වෙලා තියෙන්නේ ඒජන්සි හවුස් කියන ඒජන්ට් එකත් එක්ක කෝපරේට් වෙලා. රයිට්? එතකොට මෙතන තියෙනවා සෙලෝන් ඉන්ෂුරන්ස් කෝපරේෂන් තමයි ඉනිෂියල් ඉන්ෂුරන්ස් කෝපරේෂන් ශ්‍රී ලංකාවේ තිබිච්ච. ඒ කියන්නේ සෙලෝන් ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක තමයි ලංකාවේ තිබිච්ච මුල්ම ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක වෙන්නේ. මම මේ අතන මේ ආටිකල් එකක් පදනම් කරගෙන තමයි මේක හොයාගත්තේ. මම මේ ආටිකල් එක හැම කෙනාටම හම්බෙන්නේ නැති නිසා තමන්ගේ ජීවිතයට කෙනෙක්ට වැදගත් දෙයක් විතර තමයි මේ දේවල් ඉදිරිපත් කරන්නේ ප්‍රසන්ටේෂන් එකක් විදියට. හරි. එතකොට ඒක පස්සේ
කලම් වැසුරන් සහ ලංකා ලයිෆ් වගේ ඒවත් මේවට එන්ටර් වෙලා තිනවා ෆීල්ඩ් එකට. මම කලින් ස්ලයිඩ් එකේ කතා කරේ බලන්න මේ තියෙන්නේ ෆොරින් කම්පැනිස් ටික දිවිච්ච ලංකාවේ ඉන්ෂුරන්ස් කම්පැනි කරන්නේ 1962 කට කලින්. මේනේ ලංකාවේ ඒකේ ආරම්භය වෙච්ච හැටි තමයි මෙතන කරන්නේ. ඊළඟ ස්ලයිඩ් එක යනවා නම් මෙතන තියෙනවා started to know about insurance just after registered third party insurance on 1951 with registration of motor vehicle act. ඒතර මෙතන ඇත්තට මම highlight කරපු point එක ගැන කතා කරනවා. ඒ කියන්නේ ඔය ලංකාවේ තියෙනවා අපි වාහනයක් ගත්තොත් හරිද? අපි වාහනයක් ගත්තොත් එහෙම අපි මේකට third party insurance කර දැමිය යුතුමයි. ඒත් ඔයා හිතන්න ඔයාගේ ළමයා ඉපදුන ගමන් එයාට insurance එකක් දානවද? ඔයාගේ මහල බලන්න ලංකාවේ එහෙම එකක් තියෙනවද? නමුත් මේ විය යුතුද කියලා ඔයාගේ මහල බලන්න මේක විය යුතුයි. මොකද ඒක තමයි රැකවරණය. මොකද අපිට කියන්න බෑ අපිට කවදා කරදරයක් වේද කියලා. කරදරයක් වෙනවා කියලා නෙමෙයි නොවන කට්ටිය මොන්තරම් ඉන්න වෙන කට්ටියක් ඉන්නවා එහා සමානවම. රයිට්. එතකොට ඒක වුණොත් අපිට ඒකට රියැක්ට් එකක් වශයෙන් තමයි කියන්නේ සපෝට් එකක් වශයෙන් අපිට ඒක අපේ ඩේ ටු ඩේ වර්ක්ස් කන්ටිනියු කරගැනීමේ සපෝට් එකක් වශයෙන් තමයි ඉන්ෂුරන්ස් එක දමන්න ඕන. තියෙන්න ඕන. රයිට්. එතකොට ඒක තමයි මෙතන කතා කරන්නේ. එතකොට මේ third party insurance ගැන අපි 1951 motor vehicle act එක යන්නේ act එකත් එක්ක තමයි ලංකාවේ මිනිස්සු එයක් insurance එකක් කියන්නේ මොකද්ද කියන එක ගැන දැනගෙන තියෙන්නේ. Right? At that time there is no any corp to give support from law in Sri Lanka. කියන්නේ මේක මේ කාලේ වුණත් ශ්‍රී ලංකාවේ නීතියෙන් කිසිම support එකක් දෙන දෙයක් තිබිලා නැහැ. ශ්‍රී ලංකාවේ insurance එකක් කියන්නේ insurance එකකට එන කිසිම support එකක් දෙන්න තැනක් තිබි කියන review එක. නීතිමය වශයෙන් නීති රාමුවක් තිබිලා නැහැ තියෙනවා මේ කාලෙත්. ඒ කියන්නේ මිනිස්සු දැනගන්න පටන් ගෙන තියෙන 1951 motor vehicle act එකත් එක්ක මෙහෙම දා තිබුණා කියලා. නමුත් ඒකේ නීතියෙන් සම්මත වෙලා නැහැ. අර කියපු insurance life insurance health insurance වල වගේ එහෙම දෙයක් නීති සම්මත වෙලා තිබුණේ නැහැ. එහෙනම් මෙතනදී මම කතා කරන්නේ 1961 episode 3 එකේදී අපි හමු වෙමු establishment of insurance corporation sri lanka අතනදී තිබුවේ වෙන එකක් අපි බලන්නේ අපි මේකේ මොකක්ද කතා කරේ කියලා මෙතන අපි කතා කරේ introduction sri lanka insurance industry sri lanka insurance industry එකට ආරම්භයක් අපි ඊළඟට කතා කරන්නේ establish මේක 1961 තමයි මේක insurance corporation එක පටන් ගෙන තියෙන්නේ අන්න ඒක ගැන අපි කතා කරන්නේ episode number 3 එකේ එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක අවසන් වෙනකන් නැරඹුවට වලේන වීඩියෝ එකත් බලන්න මේ විදිහට ප්ලේලිස්ට් එක අපි කන්ටිනියු කරන් යනවා. ඔයා මතක තියාගන්න ඕන පොයින්ට්ස් ටිකක් කියනවා. ඔයා ඉන්කම් එකක් ගන්න පුද්ගලයෙක් විදිහට, ඔයා අවුරුදු 20 හෝ 25 වගේ පුද්ගලයෙක් විදිහට මොන ඒජ් එකක් අදාළ නැහැ. ඔයාට ඒක ඉස්සර කරන්න බැරනෝ නම් ඒක දැන් තමයි පටන් ගන්න හොඳම තැන. එහෙම තමයි ඉන්වෙස්ට්මන්ට් වල ස්ට්‍රැටජිස් තියෙන්නේ. කියන්නේ ඉන්වෙස්ට්මන්ට් කරන ලොකු පුද්ගලින් බවක් කියලා තියෙන මේ විදිහට. ඔයාට ඒක අතීතයේ කරන්න බැරි වුණා නම් ඔයා ඒක දැන් තමයි මේ දැන් තමයි පටන් ගන්න හොඳම තැන. එහෙනම් මේක මෙන්න මෙතන මේ පොයින්ට් එක කියව ගන්න මම හැම එකෙම මේක තියෙනවා හැම ඉස්සරහටින් වීඩියෝස් වලත් මේක තියෙනවා getting insurance is your responsibility to your family loved ones you may hate it but it is your responsibility right ඔයගේ හොඳින් අයිඩියාක් ගත කියලා හිතනවා keep going with invest insurance invest නු එක කරා insurance උත් කරගෙන emergency deposit උත් කරගෙන තමයි අපි අපේ ලයිෆ් එක කරන් යන්නේ එහෙම වත් එම මට බැලන්ස් එකේ ලයිෆ් එක කරන්න පුළුවන් වෙයි එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක අවසන් වෙනවා නැනඹුවට මේ වගේ තවත් වීඩියෝකින් ඉස්සරහට එපිසෝඩ් නම්බර් 3 එකේ ඉන්ෂුරන්ස් ගැන ඉන්වෙස්ට්මන්ට් ගැන තව තවත් මූල්‍ය උපකර ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැන අපි කතා කරමු ස්ටොක් මාකට් එක ගැන කතා කරමු ඒකත් එක්ක අපි ලයිෆ් එක බැලන්ස් එක කරන් යන බොහොම ස්තුතියි වීඩියෝ එක අවසන් වෙන බරුවට channel එක සාම subscribe කරලා නැත්නම් subscribe කරලා ත්‍රෙන්ඩින් බෙල් notification එකත් click කරලා එකතුලා ඉන්න මේ වගේ වීඩියෝ series එකකින් නැවත නැවතත් ඉස්සරහට හමු වෙමු thank you very much ඔක්කොටම